අපි අහලා බලමු අපේ පුංචි දුවගේ හඬින් ඌෂා මේ ගීතය ගයමු. ගීතයක මුල් හිමිකරුවෙක් ළඟ ඉන්නකොට වෙනත් කෙනෙක් ගායනා කරපු ගීතයක් ගායනා කරන එක ලේසි නෑ නේද රවි මාමේ ඔව් ඒක ඇත්තටම කොහොමද අපේ දුවගේ ගැයුම ඉතාම භාවාත්මක ගැයුමක් මම ඇත්තටම බොහොම වින්දනය කරා මුල් නිර්මාණයේ තිබුණු ඒ මුල් රස නොමරා ගායන ලේසි නෑ හැබැයි ඒ අම්මගෙන තියෙන හැඟීමද කොහෙද මං හිතන්නේ එයාට අම්මගෙන තියෙන හැඟීමද කොහෙද ගීතේ පුරාම දැවුණා අපිට ඉතින් ඒ නිසා මම හරි සතුටුයි ඉතින් මගේ වචන ටිකක් මේ මේ වගේ මේ තාම අලුත් પરම්පරාවේ මේ කෙනෙක් ගායනා කරපු එක ඒකම කියන්න ඕන දෙයක් තමයි මෙතන දැන් මේ සංගීත නිර්මාණය දැන් මේ ඒ ගීතේ විශේෂම වයලිනය විශාල ප්‍රමුඛ භාණ්ඩයක් බවට ඒ ගීතේ පත් වෙනවා ඒ හර හැංගීම් ජනනය කරන්න. ඉතින් ඒ වයලින ඉතාම මනරම් ලෙස මේ වාදනය වුණා ඒ ගීතේ පුරා ඒකත් විශේෂයෙන් මම හොඳට අහගෙන හිටියා විශේෂයෙන්ම ආචාර්ය රෝහණ විරසිංහන්ගේ තනුවක් මේක. ඉතින් ඒ විචිත්‍ර නාදමාලාවල් මතු කිරීම ලොකු හපන්කමක්. ඊට අමතරව තව දෙයක් කියන්න ඕන
කලින් ගීතවල සිතාරය සිතාරය කියන්නේ ඉතාම අමාරු සංගීත භාණ්ඩයක් වයිලින් වගේමයි ඉතින් එයත් කිසිම ආධුනික කමක් ප්‍රදර්ශනය නොකර